ජයවේවා සුබ දවසක් ආරම්භ කරන්න යන්නේ මේ ඔබේ රස වෑහෙන ප්ලේන්ටියයි සින්දු දෙකයි ජීවිතය ගැන බොහොම මේ සරල තැනක් හොඳ යාළුවෙකුයි ගිටාරෙක්කුයි ප්ලේන්ටියෙකුයි තියෙනවා නම් ජීවිතේ කොතරම් දේවල් කතා කරන්න පුළුවන්ද කොතරම් සෞම්‍යව ගෙවන්න පුළුවන්ද එහෙම පුද්ගලෙක් තමයි අද ඇවිල්ලා ඉන්නේ සහෝදරෙක් වගේ ආශ්‍රය කරන බොහොම ආදරණීය චරිතයක් ඔහු මුලින්ම මට හම්බෙන්නේ ගායකයෙකු වීමට නමුත් ඔහු විසින් හොයාගත්ත වෙන විකල්ප මාධ්‍යයක් ඒ හරහා YouTube කරුවෙකු ලෙස ඔහු උපයාගත් ජනකාන්තභාවයේ ජනප්‍රියතාවයේ විශාලයි වස්ති කිව් පමණින් රටක් හඳුනන මේ අනුෂ්ක උදාන ජය වේවා අයබෝන් ජය වේවා අයබෝන් මගේ මනු YouTube channel එකට දෙවනි වතාවට මේ අනුෂ්ක එන්නේ බලින් not out with manu not out with manu ඒකත් මම හිතනවා 1 million පැනලා ගියා ගියා කට්ටිය බැලුවා ඉතින් ඔයා ගෑවුනහම සාමාන්‍ය එහෙම යනවා ගෑවුනා කියන තේකේ හොඳ ප්‍රශ්න ටිකක් ඔයා අහුවා gossip බලන්න කොහොමද YouTube එකේ audience එක කැමති එනවනේ ඒක තමයි දැන් ඊට පස්සේ මේ වස්ති කියලා මතක් කරනකොට අපි මතක් කරන්න ඕනේ දුලාජ්වත් ඔබේ තඩියා 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 මතක් කරන්න ඕනේ යාව තාම අපිට මට කවදාවත් ගෙන ගන්න බැරුණා ඔක්කොරි වැඩකට ගෙන්නන්න ඕනේ මොනද කනවැඩ සටහනක් තිබුණා කනවැඩ සටහනක් දාලා දුලාජ්වත් ගෙන්න ඕනේ මිනිහවත් කවදාවත් අපිට මේ ඇත්තටම එකට වාඩි වෙන්න බැරුණා කියලා දැන් තමයි මතක් වුනේ හරි අනුෂ්ක වැඩේට මෙන්න මෙහෙම බහිමුකෝ දැන් ඔබ මේ ඔබේ YouTube channel එක පටන් ගන්න අවුරුදු කීයද 2016 අගභාගයේ තමයි පටන් ගත්තේ දැන් ඒතර අවුරුදු 5ක් YouTube channel අපි කරනකොට අවුරුදු 5යි හැබැයි අපි social media වල අවුරුදු 7යි අවුරුදු 2ක් අපි Facebook එක ඇතුලේ තියෙනවා හරි අවුරුදු 7ක් අවුරුදු 5ක් ඇතුළත දැන් ඔබ කොහොම ශීඝ්‍ර ගමනක් ආව ඔබ කොහොම හරි කළා අවශ්‍ය කරන තැනට ඔබේ නිර්මාණවල ගුණාත්මකභාවය මේ හැමදේම වර්ධනය කරගෙන ආවා දැන් ප්‍රශ්නේ ඉන්නේ මෙන්න මෙහෙම මොකද මට ඔබත් එක්ක මේ කෙලින් කතා කරන්න පුළුවන් නේද දැන් බොහෝ දෙනෙක් කියනවා වස්තිලා දැන් මේ හරි නිකම් මේ කමර්ෂල් වෙලා නෑ මේ කමර්ෂලයිස් වෙලා තියෙන දැන් මේගොල්ලන් කරන්නේ තනිකර බිස්නස් එකක් ස්පොන්සර් ඔව් මේගොල්ලන් මේ ස්පොන්සර්ස්ලා ඇඩ්ව තමයි ගහන්නේ නැතුව මේ ඉස්සර තිබ්බා වගේ කන්ටෙන්ට් හදන්න නෙවෙයි මේගොල්ලන්ගේ උනන්දුව දැන් මේ චෝදනාව හැමතැනම මට ඇහිලා තියෙනවා හැමතැනම කියන්න බෑ යම් යම් තැන්වල මොකද්ද ඔබේ උත්තරේ දැන් මොනවයියට එහෙම මෙහෙම ඇහිලා තියෙන එක දැන් මට හැම වෙලේම ඇහෙනක තමයි ඕක YouTube එක ඇතුලේ මුලින්ම ඇඩ් කරන්න ගත්තෙත් වස්ති අපි තමයි මුලින්ම සල්ලි අරගෙන බ්‍රෑන්ඩ් එකක් සර්විස් එකක් අපේ ඉන්න ඔඩියන්ස් එකට යව්වේ වස්ති තමයි මුලින් මේක කෙරුවේ හැබැයි දැන් අලුතෙන් එන කෙනෙක්ට තමන්ගේ පළවෙනි කන්ටෙන්ට් එකෙන්ම ඇඩ් එකක් ගහගෙන එන්න පුළුවන් ඒ මනුස්සයට කවුරුත් බයින්නේ නැහැ හැබැයි අපිට ඒ කාලේ ඇත්ති වෙන්න බැනලා අපේ දමෝපිය මතක් කරලා හැබැයි තාමත් අපිටත් බයිනවා ඒ හැමදේම පුරුද්දට බයින බැනිල්ලම් බයින්නේ තාමත් අපිට ඕක දැන් මනුවයියේ තඩියගේ මගේ ආතල්ලකට දැන් මම හැම වෙලේම කියන්නේ අපි පටන් ගත්තේ වස්ති කියන එක පටන් ගත්තේත් නෑ ඒක පොහේ පටන් ගැනුණා ඔව් පටන් ගැනුණා දෙයක් එතකොට උගේ මගේ ආතල්ලකට එදා හැදිච්ච වීඩියෝ අදටත් හැදෙන්නේ ආතල්ලකටමයි හැබැයි පොඩි ගැටලුවකට තියෙන්නේ දැන් අපිට ඇත්තටම අවුරුදු 30ක් ලං කරලා තියෙනවා 30යි කියලා කියමුකෝ අපි ගමුකේ රාමුවට ගමුකෝ ඔව් එතකොට දැන් අපි 20 හතරේ විතර පටන් ගත්ත වැඩේ 23 24 පටන් ගත්ත වැඩේ අපිත් එක්ක සමකාලීනව අපේ වපසරිය ඇතුලේ ඉන්න යාළුවෝ දවසින් දවස දියුණු වෙනවා ඒගොල්ලෝ කසාද බඳින උන්ට ළමයි එනවා ප්‍රශ්න එනවනේ ඔව් දැන් වැඩ කරගෙන දැන් මනු අයියට මාව හම්බුනේ කොහොමද දැන් මං ඉන්නේ තන ඒක මනු අයිය වෙනස සම්සන්දනය කරන්නකො එතකොට අපිත් එක්ක හිටපු සමකාලීන යාළුවෝ උන්ගේ ජොබ් එක උන් යනවා සහ අපිට පුළුවන් ඉඳ වැඩවලට එකතු වුණා එතකොට මේක වෘත්තිමය මට්ටමින් උන්ට දායක වෙන්න පුළුවන් නම් උන් සියයට දායක වෙනවා මේකට දෙයක් හම්බෙනවනේ. ඔව්. දැන් ඒගොල්ලන්ට වෙන මූර්තියක් තියෙනවනේ. මේක ඇතුළේ ඉන්න අනිත් කට්ටිය. ඒ කියන්නේ මේ අනිත් සමාජිකයෝ මේ කියන්නේ දැන් දැන් ඔයගොල්ලන්ගේ වීඩියෝ එක පිටිපස්සේ එකක් තීරුම් කරලා දෙන්න ඕනේ. මේක මේ ඔබ දෙදෙනාට අමතරව ඩබින් කරන තැන්. එතකොට කැමරා කරන්න, ලයිට් අල්ලන්න, රඟපාන්න ලොකු පිරිසක් ඉන්නවා. මේක ඒකකයක්. ඒක දැන් සමහර කට්ටිය බලන්න බලන බිහෙන්ද සීන් එක. ඒ බලපුවම ඒකෙත් තියෙන බොහොම සීමිත බිහෙන්ද සීන් ටිකක්. සාමාන්‍ය ෆ්‍රන්ට් එකේ රඟපාන 22 දෙනාට 25 දෙනාට අමතරව ඕකේ ගත්තොත් වතුර දින එක්කෙනාගේ ඉඳලා වතුර කියන්නේ මම මේ රසායන කරන නෙමෙයි. ඒකට උදව් කරන කට්ටියගේ ඉඳලා එඩිටර්ස්ලා දෙන්න නයි ඩබින් ඩිරෙක්ටර්ස්ලා එතකොට ප්‍රොඩක්ෂන් මැනේජර්ස්ලා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ස්ලා එතකොට කොස්ටියුම් ඩිපාර්ට්මන්ට් අයි කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් ඩිපාර්ට්මන්ට් ඒ කියන්නේ මේ මේ ඔක්කොම මෙතනින් තමයි බැලන්ස් කරන්න ඕනේ. ඉතින් ඒවට අපි දායක කරගන්නේ අයියෝ වෘත්තිය මට්ටමේ කට්ටිය. දැන් අපි දවසින් දවස හොඳ දේවල් කරගෙන යම් කිසි තත්යකට ආවට පස්සේ
මම විශ්වාස කරනවා මට නම් ආයි පල්ලේ වැඩක් මට පටන් ගන්න බෑ. ඒ කියන්නේ ආයෙ දැන් මේ තනික කැමරාවක් අටවගෙන මේ වැඩේ කරන්න බෑ. බෑ බෑ බෑ. එහෙම ඕනෙත් නෑ. මම විශ්වාස කරන්නේ තමන් මොකක් හරි ඒකට. ඔයා දක්ෂ නම් ඇයි ඒ දේ නොකර ඉන්නේ? ඔයාට මොකක් හරි ප්‍රොඩක්ෂන් එක අවසානයේ පේනවා නම් ඔයා ක්‍රියේට් කරද්දි මේක. ඒ කියන්නේ ඔයා ස්ක්‍රිප්ට් එක ලියද්දි ඔයාට ඒක මනෝමයෙන් මැවිලා පේනවා නම් ඒ ප්‍රොඩක්ෂන් එකේ අවසානයේ. ඉතින් ඇයි ඔයාට ඒකට උවමනා කරන මේ බජට් එක කම්පැනික් දෙන්න ලෑස්ති නම් ඇයි ඒක නොකර ඉන්නේ? ඔව් අනික දැන් ඔබ ඒක උත්සාහ කරන්නේත් ඒ தත්ත්වයේ ගුණාත්මකභාවය වැඩි කිරීමට මිස ඒකේ පල්ලෙහාට නෙවෙයි. මොකද දැන් අපි මේ මිලියන් ගණන් ඇඩ් වලට ගත්තට ওই මිලියන් ගණන් මන්නේ මගේ සහකුවට නෙමෙයි. ওই මිලියන් ගණන්ම තඩියට බෙදිලා, රගපාරුන්ට බෙදිලා, කන කෑමකට බෙදිලා, අපි ගහන තෙල් ටිකට බෙදිලා. මොකද මේ ඇත්තම කිව්වොත් එමෙ සරලව මේ කුඩා චිත්‍රපටියක් කරනවා වගේ වැඩක්. වැඩක් ඉතින්. මේක මේ මගේ රස්සාව මේක. මට මේ මස් කඩනයක් නැහැ. ඔව්. මට කෑම කඩ නැහැ. ටෙන්ඩර් බානොත් නැහැනේ. එහෙම මොකුත් නැහැ මම වැලිගොඩ දාන්න. බාරේ මන් නැන්නේ. බාරේ මගේ ට්‍රෝල් ලිකුරත් නැහැ. මගේ තියෙන එකම වෘත්තිය මේ ස්ටේජ් එක නැගලා perform කරන එක සහ මේ YouTube content හදන එක. ඉතින් මට දෙමව්පියන්ගෙන් ලැබිච්ච දේ කුත් දැන් පාරම්පරික වට පොල්ලතු එහෙම මොකුත් නැහැ. ඉතින් මම හරියට කරගෙන ආපු දේ මම මේක පවත්වා ගන්න මම මුදලක් ගන්නවා ඉතින්. නෑ සහ අනුෂ්ක මම දකින්න දෙයක් දැන් ඕනිම දේක වෙළඳපොළ වටිනාකම තිබ්බොත් තමයි ඒකට ස්පොන්සර් කෙනෙක් ඉන්නේ. එන්න එන්න. එහෙම නැතු මේ නිකන් තියෙන හැම එකකටම වෙලා ස්පොන්සර්ස්ලා සල්ලි දෙන්නේ නැහැ මේ කරන්න කියලා. එන්න අපි ඒගොල්ලන්ට දෙයක් ඇචීව් කරලා පෙන්නන්න ඕන ඕගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක අපි ගාවට ගන්න සුදුසුයි කියන එක. මොකද මම ගිහිල්ලා මේ කාගවත් වැඳ වැටිලා රෙදි හොදලා නෙමෙයි ওই බ්‍රෑන්ඩ් අරන් ආවේ. ඔව්. ඒ කියන්නේ මේ මිනිස්සු කතා කරලා දුන්නේවා තමයි තියෙන්නේ. අද වෙනකන් වස්ති කවදාවත් ගිහලා කම්පැනි එකක් ඇතුලේ පිච් කරලා නැහැ. දැන් ওই ඉන්න අලුත් YouTubersලා ඔක්කොම උදේ පාන්දර නැගිටලා ගිහිලා කම්පැනි ඉස්සරහ පිච් කළා තමයි ගොඩක් ඇඩ්වර්ටයිස්මන්ට් අරගෙන අවිල්ල තියෙන්නේ. නමුත් වස්ති කියන බ්‍රෑන්ඩ් එක කවුරුත් මනෝයි අපි ගිහිල්ලා මැඩ් අරන් ආව නම් මේ වෙදි මං ජෙට් එක යන්න ඕන. හරි දැන් ඒ හරි ඒ චෝදනාවට දැන් ඒක අපි චෝදනාවක් ඔය කියන කතාවට දැන් ඔබ දෙන උත්තරේ හරිම ප්‍රායෝගිකයි ඒක මොකද මම මේ මගේ වෘත්තිය ඉතින් මගේ වෘත්තියට මම ඉලක්ක ගන්නවා මේක වෘත්තිය වෘත්තිය කරන්න ඕනේ දැන් වෛද්‍යවරයෙක් නැත්නම් ගුරුවරයෙක් ඔයහා වැඩක් කරාම යාර පඩියක් හම්බෙනවනේ ඒතර මේක කරන එකටත් මුදල් එන මාර්ගයක් තියෙනවා නේ අර මේ සමහරවිට මැද්දෙන් කියනකොට මේ අර ලහිරු මුදල ගියා යද්දී මේ කතාව කරද ඒ අපේ ඔඩියන්ස් එක හිතන් ඉන්නේ මේ ඒගොල්ලන්ට හම්බෙන්න තිබ්බ සල්ලියක් තමයි මේ මම මේ තියන් ඉන්නේ මංගාව කියලා ගෙන රසිකයන්ගේ සල්ලි මේ මං ගාව තියෙන්නේ කියලා. රසිකගේ නෙමෙයි. රසිකගේ නෙමෙයි වෙන කාගේ හරි. ඊළඟට දැන් හරි ඔය කොහොමද කියමුකෝ දැන් ඊළඟට කියන කතාව තමයි දැන් මේ වස්ති වැඩවල එහෙම මේ hina යන වැඩම නෙවෙයි තියෙන්නේ. නිකන් hina වෙන්න මොනවද අනේ මේවා නිකන් නැත්තම් මේ කාන්තාවන්ගේ යම් යම් අංගපසක එහෙම නැත්තම් මොනවා හරි ටිකක් පොඩ්ඩක් අමුතු දේවල් කරලා තමයි මේක යන්නේ දැන් ඉස්සරහට. සෙක්ස් පැත්තට බරයි කියලා. ඔව් පොඩ්ඩක් බරයි නිකන් hina වෙන ගතිය අඩුයි නේ අනේ කියලා. දැන් මොකද ඕක දැන් මේ අන්තිමට ආපු එකත් එක්කත් ඔය කතාව මට බොහෝ දෙනෙක් කියනවා මං ඇත්තටම දැනගන්න කැමති මං අද ආවට පස්සෙවත් මම ඔයගෙන් මේ ප්‍රශ්නේ අහුවේ නෑ මම දැනගන්න කැමති ඇත්තටම ඔයාලට මොකක්ද ඒකට කියන්න තියෙන්නේ ඕක මොනවයි මෙහෙමනේ දැන් අපේ වැඩේ පටන් ගත්ත දවස්වල එන ආතල් කට්ටියට දැන් මේ වැඩේ يعني අලුත් දෙයක් අපි පෙන්නුවානේ වස්ති කියලා අලුත්ම කන්ටෙන්ට් යාතියක් YouTube එක ඇතුලේ වෛරල් වීඩියෝස් අපි හදලා පෙන්නවා දැන් අපිට අවුරුදු 7ක් දැන් මේ මුන් අවුරුදු 7ක් මුන් කියන්නේ අපේ ආදරණීය රසිකයෝ අවුරුදු 7ක් මැද අපිත් එක්ක හිටියා දැන් තාමත් ඉන්නවා දවසින් දවස අපි subscribe වැඩි වෙනවා මිසක් ඒ කියන්නේ ඔය content එක හරිනෑ කියලා බැන්නට ඒ content එකම subscribe 50000ක් විතර ආවා හරිද සාමාන්‍ය අපේ average එන්න ඕන ගන්න ඇවිල්ලා දැන් මේ විදිහ 2 million reach කරලා තියෙන සතියෙන් එතකොට ඒ කියන්නේ ඒ content එකේ තියෙන reach වීමේ අවුලක් නැහැ ඒක හැම reach වෙනවා දැන් සමහර කට්ටිය කියන ඔය බැලුවේ තොපේ නමට නැතු ඔය content එක ඇති හොඳක් නැහැ කියලා අපේ නමට දාපු ඊට කලින් content එකට තාම 1.2 million charity වැඩ මේක ඇත්තරම තියෙන ඔඩියන්ස් එකට මේ ඇතුලේ තියෙන කාරණාව අර හොඳ පැත්තකට දිගෙන ගන්න මනුස්සය ඇත්තරම මිනිස්සු බලන අඩුයි මේ ඔඩියන්ස් එකේ තියෙන වැරද්දක් මම මේ කියන්නේ ඇත්තරම මේ දැන් අර කියද එහෙනම් ඒක 2 මිලියන් බලන්න ඒක එහෙනම් මේ විදිහ එක දැන් ඒක දාලා මාස 3ක් එහෙනම් මේ විදිහ එක 3 මිලියන්වත් පයින් නැපේ දැන් කට්ටිය බැන බැන හරි දැන් මේක බලලා තියෙනවා තාමත් බැලෙනවා මේ මොහොතේ ට්‍රෙන්ඩින් නම්බර් 1 දැන් මේක නේ ටෙලිකාස්ට් වෙද්දි මේ මේක YouTube එකෙන් දිපහුවලා තියෙන්න පුළුවන් දැන් මම තව ප්‍රැක්ටිකලි මන් දෙයක් අත්දැක්කා දැන් අපි ඉන්නේ සුදු අයිය කියලා කැරක්ටර් එක නටේ ගහගෙනනේ දැන් මිනිහා එනවනම් නේ රජිනිකාන්ත් නේද වගේ වැඩක් නේද අපි වැඩ ඇතුලේ මම මිනිහව දැන් කොහොමවත් වැඩ දෙක තුනක එන්ඩ් එකට තමයි තියන් හිටියේ ඌ ඇවිල්ලා තමයි ඒකේ ප්‍රශ්නේ ක්ලයිමැක්ස් එක මට දවස් දෙක තුනක වැඩේ කරගෙන මට තේරෙනවා මූව තව වැඩකට දෙයකට ක්ලයිමැක්ස් එකට දැම්මොත් මූවත් අපි වගේ මෙපා වෙනවා මම මේක අත්දැක්කා මම මේ වීඩියෝ එකේ සමහර කමෙන්ට් වල මම දැක් කමෙන්ට්ස් බැලලා තියෙනවා. දැන් නම් මූවත් ඇති වෙගෙන ඉන්නේ කියලා. ඒ කියන්නේ ඌ වැරද්දක් කරලා නැහැ නේ ඔඩියන්ස් එකට.
ඕඩියන්ස් එකට අපි අර හැම දෙයමයි මෙහෙම gediya piti pack කරලා දුන්නාම එක කාලය ඇති වෙනවා සහ මේ අමතක කරන්නත් දැන් ඔබ කිව්වට පස්සෙත් මට මතක් වුණේ දැන් මේ මේ වැඩේ මේ මැච් එක අවුරුදු 7ක් ගහලා මේ ගහන ඔව් ඔව් එතකොට මේ දැන් අපි හැමදාම මේක ඉන්නත් බෑ මොනවයි ඒ කියන්නේ අපිට හැමදාම මේක ඉන්න බෑ අපි තව වෙන ඔප්ෂන් වලට අපි යන්න ඕන ඔප්ෂන් කියන්නේ ඉතින් හැමදාම එකම ප්‍රේක්ෂකයාත් සමග ඉඳිමින් වෙන 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 මාර්ග වලට වෙන වෙන මාර්ග වලට යන්න ඕන මොකද මේකේ ඉන්න එහෙම ලොකු බලාපොරොත්තුවක් ඇත්තෙම නෑ මේ YouTube වල ඉන්න හෙට උදේ වෙද්දී මේ අපේ ජනාධිපතිතුමා මේක බෑන් කරු මොකද වෙන්නේ ඔක්කොටම ඔය කම්පැනි වියදම් කරලා තියෙන සල්ලි වලට මොකද වෙන්නේ YouTube එකට ඒක ඇත්තට මේක තාම අස්තීරයිනේ YouTube කම්පැනිවත් නැති රටක් නේ මේක තාම ඔෆිස් එකක්වත් නැහනේ මේ රටේ අපිට මේක අස්තීරයි දැන් මේ ඕකේ සමහර කට්ටිය ආතල් නැහැ කියන්න හේතුව අයියේ දැන් සැලුන් නීඩික තිබ්බනේ සැලුන් නීඩික බලලා hina වුණා සැලුන් කරන කට්ටිය hina නොවි අනිත් සමස්තේ hina වුණා ඊට ෆොටෝග්‍රැෆි එපිසෝඩ් එකක් දැම්මා DOP ලා කැමරාමන් ලා hina නොවි සියලුම සමස්ත සමාජය hina ජිම් එකට ජිම් මැන අය පමණක් hina නොවි අනිත් තුන් ඔක්කොම hina වෙන්න ගත්තා එතකොට ওই ජිම් එකේ කට්ටිය තමයි කලිනුත් සැලුන් එකටයි මේ ෆොටෝග්‍රැෆි එපිසෝඩ් එක hina වුණේ දැන් මේ ගොඩාක් කට්ටිය හිතන් ඉන්නේ ජනාධිපතිතුමා මට එන්න කියලා මෙහෙම චෙක් එකක් දීලා හරි මේ මාසේ ජිම් වීඩියෝ එක කරන්න කියලා මේක වස්ති කියන්නේ ජාතික තලයේ නිර්මාණ කරන තැනක් නෙමෙයි නමුත් අපි ඔඩියන්ස් එකට රීච් වෙලා තියෙනවා අසාමාන්‍ය විදිහට ලක්ෂ ගණනක් වියුස් දෙන්න ඒ තියෙන ආදරයෙන් තමයි ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ හැමදේම අනේ අපිව සතුට කරන්න පුළුවන් ජාතිය වැඩ ටිකක් කරන්න කියලා. හැබැයි මේ ආදරේ හින්දම තමයි දැන් මේ 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 බනින්නේ ඔක්කොම. ඔව් බනින්නත් ඒක තමයි. මම ඒක තේරුම් ගත්තත් මේ වැඩේ. ඒ කියන්නේ ඒගොල්ලෝ අදි අසාමාන්‍ය සම්බන්ධතාවයක් ඔබත් ඔව් ඒ කියන්නේ දැන් එන වගකීමක් මගේ තඩියගේ මේ වස්ති ෆැමිලි එක පිට පැවරිලා තියෙනවා මුන්ව සතුට කරන්න. ඒ කියන්නේ හදිස්සියර හිත්රිදීමක් ඇති වුණොත් ඉවරටම ඉවරයි. ඉතින් මේ බොහොම ස්තුතියි අපිත් එක්කිනුවට අපි හරි කැමති නෑගෙන මේ 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 මට්ටමින් මේක දැනෙනවට ඔව් ඉතින් දැනනවා කියලා දැන් හිතන්න දැන් ජිම් වලට හදපු වීඩියෝ අයියේ තියෙනවා සාමාන්‍ය 30ක් 40ක් YouTube එක ඇතුලේ ඒ කිසිම එකකට බැනුම් බයින්නේ නැතිව මේ මේකට විතරක් බයින්නේ ඇයි මේකට විතරක්ම ඒ කියන්නේ මේ දැන් මේක ජාතික මට්ටමේ කතාවක් බවට පත් වෙනවා ඒ කියන්නේ ආණ්ඩුව විසින් අපිව පත් කරලා තියෙන්නේ ආතල් කරන්න හරි මේ මාසේ යන්න මෙන්න චෙක් එක කියලා අපිට දීලා තියෙන්නේ හරි අවුලක් ගියොත් බඩුම් ගන්න ලැස්ති වෙද පල්ලේ කියලා අපුරුයි මේ කතාව බොහොම මේ රසවත් මම හිතනවා තීරුම් ගන්නාට හොඳින් සමන් දෙන්නාට මේ කියන්නේ මොකද්ද කියන එක තේරෙයි කියලා හරි ඒ ඔක්කොම පැත්තකින් තියලා දැන් සූදානම් වෙන්නේ ප්‍රථම ගීතයේ රස විඳින්න අපි නුරාවණියම් අනුෂ්කගේ ගමන ගායකයාගේ ගමන තවත් ස්ථාවර කරපු සුන්දර ගීතයක් මේ නුරාවණි නුරාවණි බලන් මාදිහවරින් වරේ अनुरागिनी दवन माहते निवेनागिनी हदता मत गहना मत मावत देनुना हितता मत सोजना संदता मत तीयना मन मावत तीलेना नुरावनी Geniyan geniyan ma turule ma senasennam langvi ma nuravani oya geniyan geniyan ma turule ma senasennam langvi ma nuravani oya nuravani oya සන්සුන්ී ඔබ මාලඟින් නැති මිහිරාවනි මන්මති ඔබගේ රුවින් මිදී හදතමත් ගැහෙන මට මව දැනුණා හිතතමත් සෝජනා සඳතමත් තියෙන मन मावती लेना नुरावनी ओया
ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සනසෙන්නම් ලංග් වී මා නුරාවනී ඔයා ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සනසෙන්නම් ලංග් වී මා නුරාවනී ඔයා නුරාවනී ඔයා අනුෂ දැන් මොකද්ද ඔබේ ජීවිතේ ඔබට නිකන් චිල් එකේ ඉන්නවා කියලා මොකද කරන්නේ මොකද්ද වගේ චිල් එක මම විනෝදෙන් ඉන්නද ඔන්නේ චිල් එක චිල් ලයිෆ් එකේ මගේ චිල් එක මෙන්න මේක තමයි මට මගේ චිල් එක මේක සමස්තය ගත්තා මට අවසානෙක ඇත්තරම මොනෝ අයියේ මම නිදාසට තමයි අංක 1 මම නිදාස හැම වෙලේම මම අගේ කරන්නේ සහ මට ලැබෙනවා නම් මම ඒකට මාර කැමති හැබැයි දැන් නිදාස නැහැ ඇත්තටම දැන් කොච්චර නැහැ කිව්වත් වැඩ කරන්නේ නැහැ කිව්වත් මේ වෙද්දි කමර්ෂල් හතරක ස්ක්‍රිප්ට් ලියන්න ඕන තව සතියක් යන්න ගලී ඒ කියන්නේ පෙර නොවු විරෝධයක් අයියා මවලා පෙන්න ඔයා දන්නවනේ ඔයාත් කන්සෙප්ට් හදන කෙනෙක් මයින්ඩ් එක ෆ්‍රෙෂ් නේ ෆෝන් එක බැලුවොත් ඉවරයි විනාඩියකට හරි බැලුවොත් ඒකේ තියෙන ප්‍රශ්න අද මොනතරම් ප්‍රශ්නද අපි ෆෝන් එකක් ඇතුලේ අතරක අතරක ලොකු ප්‍රශ්නයක් ඇතුලේ ඉවර වෙන්නේ අපි ගන්නෙ WhatsApp යන්න කියලා හිතුවට ගිහිල්ලා නවතින්නේ Viber එකටයි TikTok ඊට පස්සේ Instagram මේවා ගිහිල්ලා TikTok බලලා තාරිය කමාරු වෙනවා ඔබ ගිහිල්ලා යන්න දිනා ඔක්කොටම ගිහිල්ලා අන්තිම සෙටින්ග්ස් වලට ගිහිල්ලා ෆෝන් හරි වෙනස් කරලා දැන් කරන්නේ මේ හම්බෙන පැය භාගීතර තමයි හටපට ගාලා ලියන්නේ ඉතින් මේ ප්‍රශ්න මොකක්ද එහෙම දැන් මම කියන්නත් ගිය කරා දැන් මේ 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 දැන් ඔබ දැන් ඉස්සර ගත කරපු ජීවිතේ ආ ඔව් නිදහස කියන එක ඉතින් මේ මගේ නිදහස ඇත්තටම සීමා වෙලා තියෙන්නේ අයියෝ ඒ කියන්නේ මම පුද්ගලිකව මා ආසයි අර අපි ඉස්සර හිටපු විදිය ඕගොල්ලෝ අපි හිටපු ඒ කියන්නේ අපි හිටපේ මෙතනින්ද කට්ටිය සමහර කට්ටිය මේව දන්නේ අපි සාමාන්‍යයෙන් සිකුරාදාක බොඩ ගත්තොත් ඉවරනේ සෞදාවක එහෙම නිදහසේ ජීවත් වෙච්ච මිනිස්සු දැන් බඳලා මෙයාට දරුවෙක් ඉන්නවා ඉතින් අපි වයසයි එනේ ජීවිතේ ලයින් වලට කීයක් කර මුලින්ම දෙන්න ඕනේ ඉස්සර දෙන්න ඕන. ඒ කියන්නේ අපි හිටපු විදිහට අද ඉන්න තැනක් ඇත්තටම එහෙන තෘප්තිවත් මම අයියා ඉන්න තැන සා මම ඉන්න තැන. නෑ නෑ ඇත්තටම අපි මේ සතුරු වෙනවා. ඔබ ගැන සතුරු වෙනවා මේ ඔබ හොයාගත්ත හැම දේ ගැන. මම මේ ප්‍රශ්නේ අහුවේ මේ බොහෝ සමාජයෙන් අහන ප්‍රශ්න මං හිතන මෙතන මහන එක හොඳයි. එතකොට මේ අපිට මේ මටත් ওই ප්‍රශ්න මහන්න හිතලා ඒත් මම කල්පනා කරා කෝල් එකක් දාලා අහන්න වඩා හොඳයි මේක මේ. මේක අහන එක. ඕකේ දැන් මෙහෙමද තියෙනවනේ. දැන් ඔෆිස් යන කට්ටිය සහ විශේෂයෙන් කාර්යබහුල කට්ටිය රටේ ඒගොල්ලෝ විනෝද වෙන්න තමයි කලාව කියන එක තෝරගන්නේ. යම්කිසි නිර්මාණමය ප්‍රකාශනයක්. ඒ කියන්නේ ගීතයක් වේවා, චිත්‍රයක් වේවා, පොතක් පතක් වේවා, ඒක කියලා තමයි ඒගොල්ලන්ගේ අර මයින්ඩ් එක රිලැක්ස් කරගන්නේ. දැන් අපේ වෘත්තිය තමයි රිලැක්ස් කරගන්න ඕන දේවල් නිෂ්පාදනය කරලා තියෙන එක. එතකොට ඒව නිෂ්පාදනය කරනකොට අපි කොහොමද රිලැක්ස් වෙන්නේ? ඒක ප්‍රශ්නයක්. අපි කින් අර ජොබ් කරන්නේ. ඔව්. ඒක ප්‍රශ්නයක්. අනුෂ්ක දැන් මෙහෙම කතාවක් අහමුකෝ. දැන් බොහෝ දෙනෙක් ඔබව තමයි සන්දිස්ථානට ගන්න YouTube එකෙන් සල්ලි හම්බ කිරීම සම්බන්ධයෙන් එනේ දැන් අනුෂ්කලා දැන් වාහන පදින්නේ දැන් පදින්නේ යවුටි පදින්නේ අනුෂ්ක දැන් ගේකුත් හදලා ඉවර කරා එතකොට මේ දේවල් ඔක්කොම දැන් ඔබව මැද තියලා එතනින් එහාට තමයි දැන් බොහෝ දෙනෙක් මේ YouTube එකට එන්නේ මුදල්
ගලංගෙනවා කියන මාර පරමාර්ථයකින්. ඒ කියන්නේ එන්නේ thank you youtube කියලා දාන්න තමයි බලාගෙන ඉන්නේ. ඒක වාක්‍ය මීරාෂ්ටා දෙන්න ඕනේ. අපේ මිත්‍රයා. ඉරා තමයි ඔය වචනේ දැම්මේ මුලින්. thank you youtube එක මුලින්ම ලංකාවට හඳුන්වලා දුන්නේ ඉරාජ්. එතකොට මම අහන්න ඇත්තටම ආසයි දැන් මේ අලුතින් එන ළමයිට කියන්න. මේක මම මේ ආදම අහනවා නෙවෙයි. දැන් ඔබ මේකේ YouTube එකේ ඉන්න ගමන් ඔබ ගායකෙක් ලෙසත් කටයුතු කරා. ඔබ විශාල මේ ෂෝ ප්‍රමාණයක් මේ හොඳ ෂෝ දින කාලේ කරා. ඒක අපි මතක් කරන්නත් ඕනේ. ඇත්තටම මේක මේ ලංකාවේ තාම මේක මේ ආර්ථික වශයෙන් ඇවිල්ලා මේ මේ කියන වාහන අරන් ගෙවල් හදලා ඉවර කරන්න පුළුවන් රැකියාවක්ද? ව්‍යවසායකය කියලා දෙයක් තියෙන්නේ. දැන් තමන් මොකක් හරි දෙයකට දක්ෂ නම් තමන්ට ඒක ඇත්තටම වපුරගෙන යන්න පුළුවන් විවිධ මාර්ග ඔස්සේ. නමුත් ඔප්ෂන් එකක් නැතිව තන YouTube එකට එනවා නම් මේකේ මොකක් හරි ගොඩ යන්න ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ views වලින් ආදායම හොයනවා කියන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මොකද ඒක නොදැනුවත් කමිනේ මෙතනට එන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන් ඉන්නේ views වලට සල්ලි හම්බ වෙනවා කියලා. එහෙම views වලට සල්ලි හම්බ වෙනවා නම් මේ වෙද්දි රාජ්ලා අපි එහෙම දූපත් තරම් තියෙන්න ඕන මේ ලංකාව වටේ ඔය තියෙන ඔය මේ පොඩි පොඩි ඒවා ඔය මන්නාරම් පැති තියෙන පොඩි ඒවා කොහොමද ඩෙල්ටා නම් මනම් ඒ පැති ටික ගන්න. එහෙම හම්බෙන්නේ නැහැ මනු අයියා. ඇත්තටම මිනිසුන්ගේ කඩේ යවන සහ වැරදි වැටහිම් ඇති කරන එක තැනක් ඕක. views වලට නෙමෙයි අත views වලට සල්ලි හම්බෙනවා. ඒ කියන්නේ view එක ඉස්සරහින් play වෙන ad එකට. ඔය ඕගොල්ලෝ හොඳට බලන්න මේ 10 පාරක් click කරුවොත් video එකක් play වෙද්දි කී පාරක් ද ad යන්නේ කියලා ඉස්සරහින්. සමහරවිට 10 පාරක් යන්න පුළුවන් සමහරවිට විතර 10 පාරම නොයන්නත් පුළුවන්. එතකොට views වලින් හම්බෙන මුදල් ප්‍රමාණය ඉතාමත් සුළු. බොහොම අඩු මුදලක්. අපි රිකවර් වුණේ අපි සස්ටේන් වුණේ අපිට කම්පැනි ගොඩක් ස්පොන්සර් කරුවේ. ඒකට අවශ්‍ය කරන නිර්මාණ කටයුතු කරන්න සහ ඒකට උමනා කරන දැනුම ඒකද මම ඒ කාලේ ඉඳන් නාට්‍ය හදාගෙන ආපු මිනිස්සේ. මම ඒ කාලේ ඉඳන් ස්කෝලේ ඉඳන් මියුසික් කරන් ආපු මිනිස්සේ. මම මැත්ස් කරලා ෆේල් වුණා කමක් නැහැ මොනාරි මැත්ස් කරලත් මොනාරි තාර්කික බුද්ධියේ දශම ගණක් හරි තියෙනවා. ඔව් ෆේස් කරා මැත්ස් වලින්. ඔව් ඊට පස්සේ මම ඕඩින් ඉඳන් ගියා. විශේෂයෙන්ම මතක් වුණා අපේ ලහිරු අයියා ටිකාව මේ කට්ටිය මියුසික් කවර් එක. ඔව් මියුසික් කවර් එක. එතකොට ඒ දේ තමයි අයියේ වෘත්තිය විදිහට මම පාවිච්චි කරේ. يعني ඒ තියෙන දේවල් ටිකම තමයි YouTube එක ඇතුළට ගෙනල්ලා කන්ටෙන්ට් විදිහට ස්ටෝර් කරුවේ. කමර්ෂල් කරනවට අමතරව මගේ මියුසික් ලයිෆ් එක මම වෙනම ඒහා සමානම කරගෙන ගියා. අරකින් ආපු දීප්තියෙන් ඔයා ඒ ගායකයා කෙනේ භූමිකාව ලස්සනට පත්තු කරා. එතකොට හදිස්සියේ අර YouTube වල රෙවෙනියු වෙන්නේ නැති කාලෙක අපි ෂෝ වලින් රැකුණා. ෂෝ නැති කාලෙක අපි YouTube කන්ටෙන්ට් කරුවා. එහෙම තමයි යන්නේ ඉතින්. දැන් කොරෝනා කාලේ ෂෝ නැහැ. දැන් තනික YouTube මේ ફોකස් කරගෙන ඉන්න මේ ටිකේ. හොඳම කතාවකට අපි ආවේ දැන් ඔබට තීරණවා ඇති මේ අනුෂ්ක හෝ මේ YouTube කරුවා කියන මේ චරිතය ඇතුලේ පිටිපස්සේ ලොකු භූමිකාවක් තිබෙනවා. ඔහු නාට්‍ය රංගන කලාවේදී ඉගෙනගත්ත, සංගීතය ඉගෙනගත්ත, ගණිතය ඉගෙනගත්ත මේ විශාල පරිසරය ඇතුලින් එහෙම නැතුව කවුරුත් හිතන් ඉන්නව නම් මේ ගොඩ යන්න වැල් නැතුව එල්ලෙන්න බලාගෙන මේ වෘත්තිය කරා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අලුතින් මේ ශේෂ්ඨයට එන ඔව් ඒක ලොකු රිස්ක් එකක්. දැන් සමහර කට්ටිය මේක දිහා බලාගෙන මේ කියන්නේ සල්ලි තණ්ණාසෙම වැඩේ පටන් ගන්න නේද? සිහින මාලිගාවෙන් මාවොත් මට මේ views වලින්ම තමයි මම ගොඩ යන්නේ කියලා මම අදත් කියන්න කැමතියි. views වලින් එනවට වඩා ඔබට ඇති වෙළඳ පොළ වටිනාකම මොව කෙනෙක් පිළිගන්නා තැන. ඒක සමහරට views නැති බොහෝ channels වලට බොළුකඩ ගොඩක් sponsors ලා ඉන්නවා. ඉතින් ඒක හින්දා ඒක තේරුම් ගන්න ඕනේ. අලුතින් එන කට්ටියටයි මේ කියන්නේ. අපි YouTube කරුවෝ වෙමු. YouTube කාරයෝ නොවි. හරි එහෙනම් අපි සූදානම් වන්නේ ඊළඟ ගීතයේ රස විඳින්න. පෞද්ගලිකව මම හරි ආස කරන තනුවක් අනුෂ්ක ගායනා කරන මේක දිනේෂ් ගමගේගේ තනුවක්. මෙලඩිය දිනේෂ් ගමගේගේ ලිරික්ස් අපේ නිසල් ගමගේ. රුසිරු රූපසිංහ තමයි කම්පෝස් කරපු ට්‍රැක් එක. බොහොම අපූරු ගීතයක් මරුණ හිතේ අපි ගීතේ රස විඳිමු. pela adambar kammepa re andure madava agantuk kammepa yalisihi ve viritavum didire pura pehad kam yaline obga vinmami dannati tetiya සමුගන්න බෑ හිත නෑ මරුණු හිතේ ඉඩ ඉල්ලා නැවිත් තිනින්නම් සොයා බෑතුල් කතා නැසි ගියා
लंगवी देवटी माँ के उन्नाए काले मत कई आदरन सेन सुना मेरुनु हिते बैतुल कता नैसी किया मंथनी इन वागे तेने नामे हिंदे वे उबने तेन दुरई विन वेला बैतुल कता नैसी किया अनुष्क दें जीवित अभी उब के दुले कदगरन का देखा दें डबर गति तरण देखा दें पौद्गलिक जीवित मुखद අනේ වන්ද බොඩ ගෙවල් ලැබුව ඔක්කොම කරානේ ඔව් වාහන ගත්ත ගෙවල් ලැබුවා රස්සාවක් දැන් ඒ කියන්නේ මේ මේ දේවල් කරගෙන කම්පැනියක් තියාගෙන කට්ටිය පුතන දත්තු කරගෙන ඉන්න දැන් මොකද ඇත්තටම උතනින් යන්නේ දැන් ඊළඟ කියන්නේ ඒ කියන්නේ මගේ පෞද්ගලික ජීවිතේ මේ ඇත්තටම දැන් ඔබ මේ කසාදයක් සම්බන්ධ ඔබේ මොකද්ද මතවාදේ ඔබ කසාදයක් දකින්න කොහොමද විවාහයක් කියන්නේ ඔබේ අත්‍යවශ්‍ය කාරණාවද නැත්නම් ඒක කොහොමද ඔබ දකින්න තැන විවාහය කියන්නේ මනුවයියේ මිනිස්සෙට ඕනෑම කාලයකදී තමන්ගේ ජීවිතයට ඇති වෙන්නට පුළුවන් ස්වාභාවික විපතක්. ඒක හදිසි අනතුරක් කරගන්න මම කැමති නෑ. ඒක ස්වභාවික වෙන්න ඕනේ. ස්වාභාවික විපත සිද්ධ වෙයි. නැතු මේ හදිසි අනතුරක් ලක්කටවක් වෙන්නේ එහෙම ලක්කෙන්නේ නෑ මම. හරි. එතකොට ඒක තමයි විවාහය කියන්නේ අනුෂ්කට සාපේක්ෂ විවාහ කියන කාරණාව. දැන් ඔයා ආදරය කරද්දී දැන් ආදරය කරනවනේ. ආදරය කරන කට්ටිය ඉන්නවා ඉන්නෝ නැති වෙනවා. දැන් හරි හිටපු සිංහද පුතේ. මම අහන්න යන්නේ දැන් අපේ වචන වල අපි කියන්නේ බූට් එක කියන කාරණාව. දැන් ඔබ සමහර විට පෙම්වතියන්ට බූට් බාද්ද ඇති. ඔබට සමහර විට ලැබිලත් ඇති. ඔබට ලැබුණ දේවල් වලදී ඔබේ ඔබ ඒක දරාගන්නේ කොහොමද ආදරය කියන කාරණාව? මේ ඇත්තම හතන්දරයි මම ගෑනු ආශ්‍රය තිබ්බට කෙල්ල ආශ්‍රය කරුවා. නමුත් මම බූට් තියලා නැහැ. ඒ කියන්නේ මේ බදින්නම් කියලා එහෙම නැහැ. එහෙම දන්නවා මගේ මිත්‍ර සමාජය සහ ඔය ඕන ගෑනුම බඳින්නම් කියලා එහෙම බොරු කරපු අවස්ථා නැහැ. නමුත් මගේ ජීවිතේ මට හොඳ බූට් එකක් වැදුනා. ඒ බූට් එකෙන් තමයි මම හැදුනේ. ඒකෙන් තමයි මට ඇත්තටම තේරුනේ මේ කියන්නේ මිනිහෙක්ගේ ජීවිතේ වටිනාකම. ආ. ටිකින අගේ අගේ කියන්නේ. ඔව් අගේ. ඒ කියන්නේ මේ බූට් එක තියපු ගෑනු ළමයාගේ අගේ නෙවෙයි. මට මං ගැන හින සෑහෙන අගයක් ඇති වුණා. මොකද මේ අපිට මේ මම හිතපු නැති දෙයක් සිද්ධ වුණේ ඉතින්. මම හිතුවේම නැහැ. ये देख सिद्ध वे सिद्ध होने का होंदाई गल मट तेरे सत्यार गया ये बूट मम खा समय बूट नौका मम था मत रेवटी 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 हिटिया ना एक बूट उने मट यागे वे दत राहुने संबंध नमूत वेदना मट दरा बेरू गया मनुष्य ने अभी दकी तो सांवेदी कुटस तो लोग अति सांवेदी के मेहमे मिनसु लक्ष गा खीनस मगे तुले तीन हिम कैला दिन रूपका तुले मम इन ऊ पट सेंसीटिव चारी सेंसीटिव एक जीवित बल
වෙච්ච සිදුවීම හොඳයි කියලා මම හිතෙනවා. ඉතින් මට ඇත්තටම මම තාමත් හැමෝටම දෙන උත්තරේ මම බදින තැනක නැහැ කියන එක. ඒ කියන්නේ මුළු ලෝක ගැන නෑ අර ප්‍රමාණවත් අර නියම උත්තරය අර. ඒ කියන්නේ ස්වභාවික විපතක් හදිසි අනතුරක් කරගන්න මේක ආයේ කතාවත් කරන්න එපා. මම ලෝකේ ආපු හොඳම උදාහරණයක්. කව කවුරු රැව්වොත් ගෑනු කියන්නේ මම කියන්නේ ගෑනු ඔක්කොම එකයි. උන්ගේ නම විතරයි වෙනස් කියලා මම මේ ප්‍රශ්නේ මග අරිනවා. දැන්මත් තාමත් මම ඉන්නේ නිකන් ප්‍රතිපත්තිය තියන්නේ අයිය බඳින්නේ නැහැ කියන එක යම් කිසි විදිහකට වෙනස් වෙයි කියලා මට හිතන්නවත් බැරි තැනක ඉන්නේ. වෙනස් වුණොත් ඉතින් එහෙම ගෑණියෙක් එහෙම නැහැ අයිය ගෑනු. මම කැමති එහෙම එක කම්මැලි මම දන්නවා මම මේ නැහැ කියලා ඉතින්. අපි බලමු අපි කාලෙට ඉඳ දින බලමු ඉතින් තව කල් තියෙනවනේ. එහෙම බඳින්න ඕනේ අර. හදිසි අනතුරක් ඕනේ. දැන් මට මේ කතාව කියන්න. දැන් ඔයාගේ කටේ තියෙන මම දැකලා තියෙන සමහර වෙලාවට මේ ඕනෑම දැනක ඒ කියන්නේ සම්මාන උරුලද්ද කොහෙවත් නැගලා ස්ටේජ් එකට නැග්ගාම කටේ තියෙනනේ පොඩි පට්ටල් නැති ගතිය. ඒ කියන්නේ බ්‍රේක් ලයිනස් ගිවිලා වගේ පොඩි කේස් එකක් තියෙනවනේ. ඒක වරදක් කරේ නේද? මම දන්නව ඔබ දැන් ඔබ ආශ්‍රය කිරීම තුළ මම දන්නව ඔබ මොනවද මේ කිව්වේ කියන එක. ඔබ මොකද්ද අදහස් කරේ කියන එකයි සත්‍ය පහක ප්‍රශ්නයක් නෑ. මම ආශ්‍රය කරලා තියෙන කෙනා. ඔව් දැන් සමහර කෙනෙක් දෙන්න පුළුවන් අනුෂ්කගේ කටේ ඇත්තටම බ්‍රේක් නෑ. ඒ කියන්නේ අනුෂ්කගේ මේකගේ ඔව් මේකගේ මුගේ නෑ මුට තැනකට නැග්ගොත් ඉවරයි. ඒ ඔක පොඩි කාලෙන් තියෙන විදිහද නැත්නම් මොකද්ද වෙන්නේ? ඒක අපේ අම්මම කියනවනේ. උඹට මට ඇරියොත් උඹ මොනාද කියවන්නේ කියලා. කියන්නේ පොඩි කාලේ බව අම්මද අඩුවක් කරලා තියෙනවා. මම අයියේ දැන් මේ කුණු වරප කියනව නෙමෙයි. මම හරි මේ අර භාෂාව හැසිරවීමට ඇති මේ චතුරත්වය මන් නෙමෙයි වාචාලකමක් තියෙන්නේ. ඒ කියන්නේ අර හිතට આવුවත් කිව්වා. කියනවා ඒක කියනවා. ඒ කියන්නේ ෆිල්ටර් වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ මට අවශ්‍යයක් වෙන වෙලාවට අනිවාර්යෙන් මං කටවාගෙන ඉන්නවා. ඒක තඩියක් දන්නවා. මම කොහොමවත් මට ජීවිතේ ගොඩක් දේවල් ලැබිලා තියෙනවා කියලින් කතා කරන හින්දා ඒ වගේම ගොඩක් දේවල් නැති වෙලක් තියෙනවා. හොඳ උදාහරණයක් අර මොකද්ද මේ සම්මාන උල්ලත් තිබිලා අපි රයිගම් රයිගම් එකේ නෑ ඔබ කියනවනේ අර මේ වැඩ කරන්නේ නැති දෙක මෙලෝරහක් නේ සෝයා මීට් කම්පැනි සම්මාන දෙනවා කියලා. දැන් මයික අදහස් කරේ මේ සෝයා මීට් වලට කලාව දාලා නෑ. ඒ කියන්නේ ඒගොල්ලන් හරි මේ සම්මාන උල්ලක් කරරක හොඳයි කියන තමයි ඔබ අදහස් කරේ. දැන් ඒක ඒ සෝයා මීට් කම්පැනි අයිතිකාරයන්ට ප්‍රශ්නයක් උන්නේ නැහැ. මොකද ඒ සෝයා මීට් කම්පැනි කට්ටිය මාව දන්නවා. ඒක ඉස්සරි දම්ම කට්ටිය, ඒක වැඩ කරන කට්ටිය, උල්ල හිටපු කට්ටිය සහ ඒ සෝෂල් මීඩියා අවෝඩ් සෙරමොනියට ඇවිල්ලා ඉපෝ සීලම යූටියුබර්ස්ලා මගේ කැමස්ට්‍රිය දන්නවා. උන් කියයි මෙලෝරක් නැති සෝයා මීට් කම්පැනික් කරේ මෙහෙම සම්මාන දෙන එක හොඳයි කියලා තමයි මම කිව්වේ. කලාවත් සමග සම්බන්ධ නැහැ කියන තමයි. සම්බන්ධ නැහැ කියන එක විතරයි නැතුව මේ සෝයා මීට් දැක් එහෙම ගත්තොත් ඒ සෝයා මීට් කොහොමවත් රහ නැහැ. රසකාරක දැම්මොත් නේ වරහ වෙන්නේ. සෝයා මීට් කොහොමවත් නිකන් දෙන්නේ නැහැ. සාමාන්‍ය කෑමක එක අපි කරමු රස දාලා ගන්න ඕනේ. ඊට පස්සේ ඔක රහ වෙන්නේ. මම ඇත්තටම කියන්නේ ඊතර හැදුවේ මේ කලාවයි සෝයා මීට් කියන්නේ දෙකක්. ඒක තමයි අඩුම ගානේ ඒගොල්ලන්ට හරි අපේව දැනිච්ච එක හොඳයි. ඔව් ඒක තමයි මම කිව්වේ ඉතින්. දැන් ඕක මේ දැන් ඔයා සින්දුවක් ලිව්වහම ඔයාම දන්නවනේ ඒක තේරුම් ගන්න පුළුවන් පිරිසවල ඉන්නේ බොහොම සීමිත පිරිසක්නේ. මට ගෙවල් ගානේ ලවුඩ් ස්පීකර් බඳන් ගිහලා මේක විස්තර කරන්න බෑනේ මම මේක කිව්වේ කියලා. ඉතින් සෝෂල් මීඩියා ඔඩියන්ස් එක ඒ වගේ ඒගොල්ලන්ම තමයි දෙයක් අනිත් පැත්ත හරවන්නේ. දැන් ඔයාට හොඳට මතක ඇති අපි මම නිකන් සරමක් වැලේ වන්ලා බැලුවා ට්‍රෙන්ඩින් වන් එනවාද කියලා බලන්න. කන්ටෙන්ට් එකක් කිසිම දෙයක් නැතුව අන්තර්ගතයක් නැති එක ට්‍රෙන්ඩින් වන් නාව. එතන මගේ හුදෙක්ම මගේ එතන තිබ්බේ විශ්යක අපි සරමක් වැලේ වෙනුව ට්‍රෙන්ඩින් වන් එනවාද කියන විතරයි. නමුත් ඒකට දත් ක්‍රමෙන් විචාර මේ දේශපාලන පසුබිමක් ඔස්සේ මේ නිල් කළු රතු මේ සරම මේ අපි වැලේ එල්ලිලා කියලා යකෝ මම බලනවා. හැබැයි ඒකත් ඇත්ත කියලා. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඕක. මම ඒ කියපු දේ මිනිස්සු Tamanta කැමති විදිහට ඒක මෙහෙමනේ මේ සමහර දේවල් සම්භාව්‍ය කරන්නේ සමහර දේවල් බයිලා බවට පත් කරන්නේත් සමහර ਵਿਚාරකයෝ. ඔවුන්ට තමයි මේ හැකියාව තියෙන. ඔවුන් මැද ඉඳන් ලියනවා. මේක මාරයි. මේක මාර තැනක. Tamanta නොතේරෙන සමහර දේවල් බොහෝ කට්ටිය හරි ප්‍රබුද්ධ වැඩ බවට පත් කරනවා. දෙයකින්ද අනුෂ්ක කියන්නේ මේ මහා පොළොව මත සුවාදීන තරුණේ. මම හරියට මේ කතා කරන මනුස්ස එක්කයි. අයියා දන්නවනේ මගේ හැටි. ඕන වෙලාවක මාව දැක්කොත් කතා කරන්න මම කියවනවා වැඩි හැමෝම දන්නවා. දැන් මේ තඩිය කතා කරනව අඩුයි. ඌ කතා කරන්නේම නැහැ. ඌ වචන ගලපන අඩුයි. ඒ හින්දා මට තමයි ඌගේ දේවල් ටිකත් එක්ක කතා කරන්න ලා තියෙන්නේ. දැන් ඔය මේ තඩිය කියන චරිතය සාමාන්‍යයෙන් ගත්තොත් එමේ ඔබයි තඩියයි දෙකක්නේ. චරිත ලක්ෂණ ඇඟපතවල දෙකිනුත් දෙන්නා සාමේ කතා බහ සිතුම් පෙතුම් එකයි. එකයි එකයි. නැත්තම් මෙච්චර දුර එන්න බෑනේ. ඔබ දෙනාට ඒ කියන්නේ ඔබ දෙනායි කෙමිස්ට්‍රිය ගන්නට දන්නවා. ඒ කියන්නේ මොන හරි තැනකට ගිහිලා දෙන්න මූණ බලාගත්තත් දන්නවා මේ හිතුවේ මේක කියන එක. ඒ තරමට අපි දෙන්නගේ චේන් එක දැන් හරියට එකතු වෙලා තියෙනවා. මට මේ කතාව කියනද අපි බොහෝ මෙහෙම යුගල දකින්න මේ තරුණ කට්ටිය දැන් ඉන්නවා YouTube එක ඇතුලේ නම් හදාගෙන මෙහෙම යුගල හැටියට. දැන් මේක අවුරුදු 50 60 වෙනකොට දැන් මේක මේ විදිහට කරන්න පුළුවන්ද? ඒක තමන්ගේ ඌමනාව මත තමයි ඒ දේ සිද්ධ වෙන්නේ.
නමුත් අපි හැමෝම තේරුම් ගන්න ඕනේ අපේ ක්‍රියේටිවිටි එක තියෙන්නේ බොහොම සීමිත කාලයක. ඒ කියන්නේ අපේ ක්‍රියේටිවිටි ස්පිරිට් එක ඕන දෙයක් ක්‍රියේට් කරන්න පුළුවන්. නමුත් මැජික් කරන්න පුළුවන් කාලය බොහොම සීමිතයි. ඒක තඩියමයි දෙන්නම තේරුම් අරන් ඉන්නේ. දැන් ඒක අමතර ප්‍රශ්නයක් මම දෙන්නම්. තඩියමයි දැන් අවුරුදු 7ක් නෑ අයියේ. දැන් මගේ සමහර ඉන්ටර්විව් තියෙනවා මම විතරක් යනවා. දැන් අදත් එහෙම එකක් නෑ. මම සමහරලාට ස්ටේජ් නගින වෙලාව තියෙනවා මම තනියම. සමහරලාට මම රෙකෝඩින් කරනවා ඒක තනියම තියෙනවා. කවදාවත් एक दबुगे को मनुष्य अदानी वस्ती सिंधु गोलोदी ईश्वर हाट अपे कंसप्ट अभी ना कि ना कि अपे सीतुम ना कि प्लान करवर सामान प्लान कर सॉरी मैं अगुस्तरी बलगन स्टेप अभी विश्वास निर्माणात्मक सहाय तिर निर्माण हरी अनुष्क बहुमत मिस्तुति अद्दवसी फेमिनियाट ओब कुहुमत प्रिय मनहपके कथावट साइंदगन दवसाख्यवन ओगे सांगीत ओगे हेकिवन मे सियाल सामग अद्दवसे मे अपूर दवस मे विद्य केवल इवर करूदान अवसाने किये अन्नी अपूर गीत दमित असंक किनुष्क दमित असंक महात्म कि हन वेन पोरक मगे बस मट वेन पोरक वेन पोरक ओहु ओहु ओहुगे प्रतिरूपे हर प्रबल ඌට තියෙන ආදරය හරි වෙනස්. අපිට තියෙනවා gede මේක වෙනම ලව් එකක්. ඌ දැවැන්තෙක්. ඉතින් ඒ දමිත් අසංගගේ හඬ දෙයිය දුන්නා. සා ඌ ජනප්‍රිය වුණේ අයියා සෝෂල් මීඩියා වලින් නෙමෙයි. අර හරියටම මිනිස්සු අර ඇත්තටම සල්ලි දීලා අරගෙන කැසට් පීස් අරගෙන එහෙම ආපු. එහෙම ආපු කට්ටිය. ඉතින් ලලිත් වසන්ත කියන මේ අපූර්ව පදරචකයා පදරචනා කරපු ජයශ්‍රී අමසේකර කියන මේ දැවැන්ත දක්ෂ තනු නිර්මාණ ශිල්පියා තනු නිර්මාණය කරපු ගීතයක්. ඒ ගීතේ අරුෂ්ක කලින්කෝ මම අද මේක තමයි මේ ගායනකන. ඒ කියන්නේ මනුවයිය රික්වෙස්ට් කරුවා පුළුවන් නම් වෙන කෙනෙක්ගේ ගීතයක්ද කියන්න කියලා. ඔව් බුදු අපේ ප්‍රේක්ෂකයෝ ආස තිරිය ගන්න මේ වෙනසක් අත්දකින්න. ඉතින් මට කොහෙද දෝ නැතුව මම ඉස්සර ඉඳන් මාස සින්දුවක්. මම ඉතාමත් ඇලුම් කරන ගායකයෙක් දමිත් අසංක කියන්නේ. ඒ අතරින් එයාගේ ඉතාමත් කැමති ගීතයක් තමයි මගේ ප්‍රථම ආදරේ කියන ගීතය. ඉතින් මේ මට සමාවෙන්න මොකක් හරි මේකේ වැරද්දක් ඕගොල්ලන්ට කනට හද්දි මොකක් හරි ප්‍රශ්නයක් විදිහට නිකන් අවුල් විදිහට ඇහුනොත් ඒ දමිත් අසංක මහත්මයාගේ වගේ නෙමේ අනුෂ්ක මේක වැඩි කෑවා කියලා කෑවා කියලා කම්බන්නේ ඒ විසගෙන අහගෙන ඉන්න මම මේක හදවතින්මයි මේ ගායනා කරේ මම ආදරේ මේ ගීතෙට මම කැමති ඉතින් ඒකට අවස්ථාව ලබා දුන්නට වඩාත් ස්තුතියි ඒක මේ ගැටණයක් ඇති කරන්න නෙමේ මේ 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 සින්දුව කියලා එහෙම එකක් නෙමේ මම පුද්ගලික වාසයි අපි මේ සරල රසස්වාදනයක් පමණයි මේක කිසි ආර්ථික මේක මම අවස්ථාවක් කරගන්නවා ඉතින් මං අස විදිහට ඒක කියන්න බොහොමත්ම ස්තුතියි අනුෂ්ක අපි සුපතනම හැම දෙයකටම අනුෂ්ක සහ තඩියා ඒ දෙදෙනාටම අපි සුපතනවා වස්තිකින බ්‍රෑන්ඩ් එකට සුපතනවා ඉස්සරහට යන්න මේ ගමන සාර්ථක කරගන්න පුළුවන් ඉතින් මේ ගීතේ නිර්මාණය කරපු සියලුම ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන්ට බොහොමත්ම ස්තුතියි ඔබ නිර්මාණය කරපු මේ සුන්දර ගීතේ අද දවසේ අපි පුංචි රසවින්දනයක් උදෙසා මේ විදිහට දා ගන්නවා එහෙනම් ඉක්මනින් හමු වෙමු මගේ YouTube channel එක මනු subscribe කරන්න නොකරත් කමක් නැහැ මේ වැඩේ බලන්න බලලා share කරන්න රසවිඳින්න යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න මේ හැමදේ සඳහාම මම විවෘතයි ජය වේවා නැවත හමු වෙමු ya e utumwa
रगिन उब किया रगिन उब किया सितत नेति आदरित नेति मठ उपत पिमत नेती